නීරෝගී බවර එක දෙන සීයට සීයන් ස්වභාවික ත්‍රසායනික කිසිවක් අඩංගු නොමැති ග්‍රීන්ටිය එකක් නීරෝගී හෙටක් වෙනවා ඔබේ සිරුරක් සිහින් හැඩිට පයාගන් ලෝකයේ අංක එක හරිත තේලිෂ්පාදමය ටැනරී ග්‍රීන්ට දැන් ඇනුම් කරන්න , other Newlin s බලා por இந்த pliබ. Rat ob ප ক. APබතා. Re sit NewPo. Newபோர்ரம் බ මේවැනි විටත් දන්න කාරණයක් තමයි. අපි යම්කිසි ආහාරයක් පිළිබඳව සක්ඡා කරදදි එම ආහාර අන්තර්ගත වන පෂපදර්ථ පිළිබඳ ින්ම අවබෝධයක් ලබාගරවා. තින් අපි අදதன் මුින්ම රටந்த අතර්ගව போෂ පදර්ථ පිළබඳව ට ඉදි ग्राම් සන්තරගත වන කැරු ප්‍රමාණය පිළිබඳව. අපි මුලින්ම අවධානයම කළොත් එය किलोෝ කලර දෙසීය හැත්ත හතක් වගේ ප්‍රමාණයක් වෙනවා. සාපේක්ෂෝ බලනවිට මේ ඉතාमත් වැඩි ප්‍රමාණයක් වෙනවා. අපි බදග්‍රෑම් සීයක ප්‍රමාණයක් ගත්තුත්, අපේ දට ලැබෙන කැලරු ප්‍රමාණය किलोෝ කලර එකසිය तिහයක් වගේ ප්‍රමාණයක්. නමුත් මේ රටයිදි ග්‍රෑම් සක ප්‍රමාණයක් අපියහාරයට ගත්තුත්, අපේදයට किलोෝ කලර දෙසේ හැත්्य හතක් වගේ ඉතා විශාල ප්‍රමාණයක් ලබෙනෝ. ආරයන්තරගතවන පෝෂපදාර්ත පිළිබඳ අපි කතාකරද්දි අනිවාරෙන්ම දැන් සිටිතු කාරණත්තමයි එහි අතර්ගතව කාබ හයිඩ්‍රෙට් ප්‍රමාණය ඉතින් රටින්දි ග්‍රම් දෙසියකන්තර්ගවන කාබ හයිඩරට ප්‍රමාණ ග්‍රම් ඇත්ත හක් වගේ වෙන. සාමානයෙන් අපි බදග්‍රෑම් සයක වගේ ප්‍රමාණයක් අපි ආහරයට ගතුත් අපේ දේහට ලැබෙන්නේ කාබ හයිටඩ ග්‍රම් සි අටක් වගේ ප්‍රමාණය ඉතින් මෙත් එක්ක සසදනය කර බලද්ද මේ රටින්දි ග්‍රම් සයකින් අපේ දේහෙට ඉතා විශාල කකාබ හහිඩරෙට් ප්‍රමාණයක් ලැබෙන. ආර පිළිබඳව කතාරද්දේ වර්තමාන ලෝකේ බොහෝ දෙනෙක් සැලකිල්මත්තන කාරණයක් තමයි ආහාරය අන්තරගතවන තන්තු ප්‍රමාණය සාමාන්‍යයෙන් මේ රටඉන්දි ග්‍රෑම් සියක අන්තරගතවන තන්තු ප්‍රමාණය ග්‍රෑම් හතක් වගේ ප්‍රමාණයක් වන සාපේක්ෂෝ බලන්න විට මේ තරමක් වැඩි ප්‍රමාණයක් වෙන සාමාන්‍යෙන් අපි බදග්‍රෑම් සියක වගේ ප්‍රමාණයක් ගත්තව අපේ දේට ඇතුළත්වන තන්තු ප්‍රමාණය ග්‍රෑම් දසම හතරක් වගේ ප්‍රමාණයක් හිති නේත් එක්ක සසධනය කර බලද්දේ රට ඉන්දි ග්‍රෑම් සයින් අපේ දහේට ඉතාවමත් විශාල වශයෙන් මේ තන්තු එකතුවීම සිෙද්ද වෙනවා ඒවගේ අප ආරෙ අතර්ග පොටීන් ප්‍රමාණයෙන් පිළිබඳ සැකිිලමත්ත වෙනවා රටන්දි ග්‍රෑම් සේ අන්තර්ගත වන ප්‍රෝටින්න් ප්‍රමාණය ග්‍රහම් දෙක්ගේ ප්‍රමාණයක් වෙනවා මේ ආකාරයට රටේන්දිවල මහා පෝෂක අන්තර්ගත වෙන වගේම විටමින් සසා කනජ වගේ දේවලත් මෙහි බහලු වශය අන්තර්ගත වී පවතිනවා පොටැසියම් මැගනසියම් කොප යකඩ වගේ කනිජවර්ග අපේ දෙහට ලැබෙනෝ වගේම විටමින් B6 බහොළුව මෙන්න මේ රටන්දි කියෙන ආහාරෙන් අපේ දෙහෙට ලැබෙනවා. දැ දන්නවා ටහිදි කියලා යන බහලොවශම තන්තු අන්තර්ගත වන හාරය තන්තු බහුල අන්තර්ගත වන නිසාම මේ රටන්ද වල්ල ගग्ाइයිසේ මේ කින්ඩෙක්ස කාඩ වෙලාතිවා ඒක කියන්න අපි මේ ආහාරයට ගත්ත හම ඒර අපේ රුදරගත සීණමටம் වැඩි කිරීම සිද්ධ වෙෙන නැ තින්න මේ තන්තු බහුල හාරයක ස්භාවේ ඒක කියන එක ඔබ මේ වන විටත් දන්න කාරණෑ. ඉතින් ඒ නිසාවෙන් අම්කිසි දීවැඩියා රෝගයකුට පවා සීණ භාවිතා කරනට වඩ මේ රටන්ந்த භාවිතා කිීම සුදුසුවෙන්න්නට පුළුවන් ඒවගේම දියවැඩියයා रोෝගයේ අවධානුමක් සහිත පුද්ගලයකුට, ඒවගේීම දේහබර වැඩිපුද්ගලයෙකුට, සීනි භාවිතා කරනෝ වෙනුවට මේ රටඉන්දි භාවිතා කිරීම යෝගිය වෙනි අන්න ඒ නිසා. ඒගේ ඇම හන්ත ග ක් පිබ ද ක තු ක් ොක් ොඳ ප්‍රති ක්සි කාරකයක්ක ොක්ද කියෙන කාරණය පිඳව ැබ ඔබ ව ට න්නවා. අපේ දේහේ තුළ මුක්ත කණ්ඩ ඇතියනවා ඉතින් මෙන්න මේ මුක්ත කණ්ඩකවලෙන් අපේ දෙහට හනිසිද්වෙනවගේ පිළිකාව තත්ත ඇති කරන්නවා. මේ පිළිකාවගේ තත්ත ඇති කිරීමේ අවධානම අඩු කරමින් අප දහ නිරෝගී කිරීම සඳහ ක් ඩ වැදගත් යෙන. එතින් හ ම් ද හ . ර්ගත වෙලාතිනවා. කැරටනෝයිඩ ඒ වගේ පීන කෙසිද් වගේ ක්සිඩ හොන්තර්ගත වන නිසා අපේ දේහෙයි පිළිකා ඇතිවීම අවදානම් අඩු කරනවා වගේ දිවැඩියාවගේ රෝගිතත්වට, ගුදරුවීමේ නඹුරුතාව හරද රෝගව රගිතත් ඇවීම ැඹරෘතාව අඩු කරනවා. ඒගේ නූතන පර්ේෂණ වාර්තා හඳනාගෙන තිබ ආකාරයට ො ආශ්‍රීතව ඇතිවන ල් යිම්ස් ස් කියල හඳුන්න රෝගිතත්තේ ඇතිවීමේ අවදාානම් පවා මෙමගින් අඩු කරනවා. වගේ විශේෂෙන් මතක් කළයතුකාරණයක් තමයි ගර්බනීය මාතාවන් දරු ප්‍රසූතිය ආසන් නේදදි මේ ඩ් ෙහන්ඳතම් රටයින්දදි භාවිතා කියෙනින් වඩාත් යෝග්‍ය වෙනවා සාමාන්‍ය දරු ප්‍රසතියක දදි සර්විකල් ඩයිලේශන්න එකක් බලාපොත්ව වෙනවා ඉති නේ සඳහා අවශ්‍ය රසසායනිකයන් මෙන මේ රටන්දි වල අන්තර්ගත වන්නනිසා දරු ප්‍රසූතිය පහසු කරවීම සඳහමේ භාවිතා කරන්නට පුළුවන් දරු ප්‍රසූතියට ආසන් අවස්ථාවේදදි ඩේට්ස් එමඳන්තම් රටහින්දි අන්තර්ගත වන ආහාරයක් එම කාන්තාව ලබදීම හැ ාව පතින. Garden दा प्र paha. අවස්ථාවලදී අපි රෝගීන්ට උපදිස් ලබාදනවා සීනි ආහාරයට ගන්නට එපා කියලා ඉදි නේවෙනුවට බොහ අවස්ථාවලද රටේන්දදි භාවිතතාක නවස්තාවන අපට හඳුනාගන්නට තිබෙනවා. මේ රටන්දී භාවිතා කළ හම රුදුරේ සීමට වැඩිවේෙන නැද්ද. ඇත්ත වශයම රුදුරේ සීණීමමට මේ රටයිදදි මගෙනුත් වැඩවීම සිද්ධවෙනවා නමුත් මේහි අන්තරගත වන ෆයිබර්ස් තන්තු නිසා ඒ අවශෝෂනය කිරීම තරමමුදදුරට සීමාවෙන ඒක කියන්නේ මේ රටන්දදිල ගලයිසේමි ින් ඩෙක් එක තරමදදුරට ඩ හේතු තමයි අප. න්න සරල සීනිවල සීනි විතමයි අන්තර්ගත වෙන ඒ රිජුවම අපේ දිහහිට අවශෝෂණය කරමින් අපේ රුදරයේ සීනිමට්ටම එකවර වැඩිවීමක් සිද්ධ වෙනවා නමුත් මේ අපි රටයින්දිආහාරයට ගත්තාම ඔබ පෙර සඳහන් කළ ආකාරයටම ෆයිබර් සපේ දිෙට ලැබීම සිද්ධ වෙනවා ප්‍රටීන කනිජ වගේ දේවල් බහුලෝ අන්තර්ගත වෙන නිසා එකවර රුදුරයට මේ සීනිවර්ග අවශෝෂනයීමම සිද්ධවෙෙනේ නැහැ තින් ඒ නිසා අපට හැකිියාවක් ලැබෙලතිේවා රුදර ගත සීනිමටම එකවර ඉහල යාමේහ कि තমදු டு න්න ඉතින් ඔබට සීනි වෙනුවට මේ රටඉදි භාවිතා කිරීමට හැකියාවක් පවතිනවා කියෙනකාරණය ඔබට දැන් ඒත්තු ගැන්නේන්නට ඇති. ඔබට සීනි භාවිතාකිරීම අත්‍යවශ්‍ය වී පවතින අවස්ථාවකදී ඒ වෙනුවට ආදේශකයක් විදියට රටඉදි භාවිතා කිරීම සීණී භාවිතා කිරීමට වඩා හොඳයි. ඉති ඒ සඳයි ඔබට පුළුවන් මෙ මේ ක්‍රම ේද භාවිතා කරන්න රට ඉදදි බ්ලන්ඩ් එකක් භාවිතා කල බ්ලන්ඩ් කරන්න පුළොන් පේ් එකක්විදියටට හදාගන්නට පුළුවන් ඒ භාවිතා කරමින් ඔබගේ විධ ආහාර ස්මූති වගේ ද. සකස් කරන්නට භාවිතා කරන්නට පුළුවන් ඒ ඔබගේ ආහාරයට රිජූම එකතු කරගන්නටත් පුලුවන් ඉතින් ඒවැනි ක්‍රමවේදයක් ඔස්සේ ඔබට අවශ්‍ය පැනි රසය මේ රටේන්දි වලින් ලබාගන්නට හැකියාව පවතිවානම් ඔබ දෙහට හිස් කෙලර එකතුවෙන්වා වෙනුවට විවිද්ධ පෝෂකයන් සමග ඒකතුවෙන්න නිසා ඔබ රෝජිතත්ත්යන් වලට ගොදුරීම අවධාන මාඩු කරනම් ඒ වගේම පීනෝලි කෙසිද වගේ ේල් මෙමතුම න්ටි ක්සිඩන් පගේ දේවල් බහොුන්තර්ගතව නිසා අමතර ආරක්ෂාවක් අපට ස ඇබේවා ඉතින් ඒ අනුවන් ඔබ මේ වනට සීනි භාවිතා කරන පුදගලෙක් නම් සීනිවලින් රටඉන්දිවට මාරුවීමට කාලය එලබ තිබෙනවා. ඉතින් ඕ සියලමදනගෙන් එල්ලා සිටන්නේ මේ සීනි භවිතා කරීම හැකිතාක්ෂීම කරන්න මොකද නූතන පර්ේෂණ වාර්තා හඳනාගෙන තිබෙනවා සීනි භාවිතාකිරීමට ඇඩික්ට්‍රීීම නිසා යම්යම් පුද්ගලන් රෝගිතත්වයන් වොට ගදුරීමගේම පිළිකාගේ රෝගිතොත්වයන් පවා ඇති කරන බව. ඉතින්දේ නිසා සීනි වෙනුවට රට දි භාවිතා කරනු පුද්ගලෙක් බවට අදේ නම් පත්තෙමු. තවත් අරද්බර් වැඩසරාණකින් හොමේේ බලාපොරොත්යෙන් අපි ඔබෙන් සමගන්වා එතෙක් ඔබට ස්වතිදිවයක් පाත්ථනා කරනවා. තභාවික හරිතය සමගී දවස පටන් ගන්න නීरोගී බවර එක දෙන ස සියන් ස්වභාවික රසායනික කිසිවක් අඩංගු නොමැති ग्්‍රීන්ට එකක් නීरोගී හෙටක් වෙනුව ඔබේ සිරුරත් සිහින්. හැඩිට පියාගන් ලෝකයේ අංක එක හරිත තේවිශ්පාදනය තැනරී ග්‍රීටි දැන් ඇනුම් කරන්.